මේ අර්බුද නිර්මාණය කළේ කවුද? කොවිඩ් ප්‍රශ්නේද? මේ අපේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කිව්වා අපෝසත් වෙච්ච ආණ්ඩුව තමයි මේ අපි බාරගත්තේ බංකොලොත් ආණ්ඩුව කියලා. ඕක කියන්න පුළුවන් එදා ආණ්ඩුව අරන් පළවෙනි මාස 6 තුන නම් ඕක කිව්වා මුං කාලාවේ දැන් අපි හදනවා කියලා. යකඩ ආණ්ඩුව ගවිලා අවුරුදු දෙකක් ගිහිල්ලා දැන් කියලා හරියනවද? එදා මාස 6 දී මේ ප්‍රශ්න රටේ තිබ්බේ නෑනේ. අදනේ මේ දැන් මේ එන්න 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 නැව ගිලෙන්නේ. එහෙනම් මම හිතනවා 2018 19 වගේ වෙනකොට ඔය කියන කිසිම කලබලයක් නැති වෙච්ච ඔය කියන කොවිඩ් තත්ත්වෙකුත් නැති වෙච්ච වටපිටාවක අපි අහනවා මේ යහපාලන ආණ්ඩුව මේ රට අරගෙන ආපු තැන කොතනද කියලා. අපිට මතකයි 2015 වගේ වෙනකොට 2014 අවසන් වෙනකොට ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 131යි. හැබැයි අපි යහපාලන ආණ්ඩුව අවසන් වෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ පාලන තන්ත්‍රයේ පාලන බලය අතර ගන්නකොට ඩොලර් එකක මිල කොයි තරම් වගේ ප්‍රමාණයක්ද? 185ක් මේවා. නෑනේ වෙන රටවල ඩොලර් ඔහොම ප්‍රශ්නයක් උනේ නෑනේ. ඉන්දියාවේ නෑ, බංගලාදේශේ නෑ, අනිත් රටවල නෑ. මන්ත්‍රීතුමා ඔබතුමාලා මේ ලංකාවේ මන්ත්‍රීතුමා ඔබතුමාලා තා දීර්ඝ කාලයක් මේ හිඟමනට ඇද දාපු රට. ඔබතුමාලා මේකට වග කියන්න ඕන. ඔබතුමාලා මේකෙන් ඔබතුමාලට ගැලවෙන්නේ නැහැ. එංගලන්තේ පව බරපතල අර්බුද වලට ඇමරිකාව පව ප්‍රංශය අර්බුද නැහැ. ඔබතුමාලා බබ්බු නෙවෙයි. අපි බබ්බු නෙවෙයි. ජනතා බබ්බු නෙමෙයි. අද ජනතා බබ්බු නෙමෙයි. මේ ඩොලර් හිගේට මේ පාලන තන්ත්‍රය විතරක් නෙවෙයි. මේ ඩොලර් හිගේට වග කියන්න ඕන ඔබතුමාලා. ඊළඟට අපේ රටේ නිදහසෙන් පස්සේ තියෙන ලොකුම භයානකම තැනට දැන් ඇවිල්ලා තියෙනවා රට. මේ ඩොලර් ප්‍රශ්නේ අපිට දැන් ඇත්තම කතා කරන්න ඕනේ මේ අපි මෙතනින් කොහමද ගොඩ වෙන්නේ කියලානේ. දැන් අද දකින්නද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ප්‍රධාන පොදු ජන සන්ධානයේ ඇමතිවරු අතර ඇති වුණු තත්ත්වය. හිටපු ජනාධිපතිතුමත්, දයසිරි ජයසේකර මහත්මයාත්, ඒ වගේම මහින්ද ආනන්ද අලුත්ගමගේ. ඉතින් එතකොට ආණ්ඩු කරන කට්ටියගේ ඇතුලේ ප්‍රශ්න පාර්ලිමේන්තුව දක්වා ඇවිල්ලා විවාද වෙනවා නම් ඉතින් තව විපක්ෂය එකතු කරගෙන වැඩ කරයිද? ඉතින් එහෙම තත්ත්වයක් තියෙනවා. එතකොට දැන් හුඟක් අයගේ මතයක් තියෙනවා මෛත්‍රීපාල සිසේන මහත්තයාට හම්බෙච්ච නිවාසය එතුමාට තමයි මේක අයිති කියලා. එහෙම අයිති වෙන්නේ නැහැ. එතුමා ජීවිතක්ෂයේ පත් වෙනකන් එතුමාට ඒක ජීවත් වෙන්න පුළුවන්. ඒක පනතකින් එන නීත්‍යානුකූලව වෙන තත්ත්වයක් මිසක් ඒක පෞද්ගලිකව මෙහෙම දැහැ ගැනීමක් බලෙන් ලබා ගැනීමක් නෙමෙයි කියන එක අපි රටේ ජනතාවට පැහැදිලි කරන්න අවශ්‍යයි. ජනාධිපති වෛශීර්ෂ සම්බන්ධයෙන් චෝදනාව එල්ල කරන්නේ චෝදනාව එල්ල වෙන්නේ දැන් මේ ආණ්ඩුව ඇතුළේ තමා පාර්ශව දෙක මේ සම්බන්ධයෙන් වාද විවාද කරනවා. අද දවසේදීත් අපි පාර්ලිමේන්තුවේ දකින්නේ කියලා ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. මේ ඔබතුමන්ලා පාර්ශව දෙකම මේ ආණ්ඩුව නියෝජනය කරනනේ. නෑ ඒ ප්‍රශ්නේ විසඳුණා. මං හිතන්නේ අදින් ඒ ප්‍රශ්නේ ඉවරයි.